ආයුබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. උපාධිධාරීන් රස්සාව පටන් ගනිද්දී රැකියාවක් නැති දිලින්දන්ටත් රැකියා වරම්. 20ට ජනමතයක් කොනේ නැහැ. 3න් 2 ඇති. නීතිපති අධිකරණයට දැනුම් දෙයි. මුක්තියට ගැටලුවක් නැත්නම් ප්‍රමාදයක් නැතුව ඉඩමේ ඔප්පුව දෙන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් මහා නුවර ආයෙත් සෙලවේ හේතුව හුණුකල්ද පොළොවේ තෙරපුමක්ද වඩු මඩුවකින් කිලෝ 23ක් හමු වෙද්දී තොට ළඟ කුඩු සඳාත් පොලිස් දැලේ වැස්ස ප්‍රබලයි සුලඟත් දැඩි නායේ යෑම් ගැනත් අනතුරු ඇඟවීම් ඉස්සන් කොටුවෙන් විනාශ වෙන්න යන කල්පිටියේ පරිසරය ඇමරිකාවට තවත් කළු ලපයක් එක් වෙද්දී ඕස්ට්‍රේලියාවත් හිඟමනට වැටෙන ලකුණු ප්‍රථමයෙන් දේශේ පුවත් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60 දහසක් බඳවා ගැනීම සංකේතවත් කරමින් විනාඩි 25කට සීමා වූ සරල උත්සවයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. උපාධිධාරීන් 50 දහසකට රැකියා ලබා දීමට ඉල්ලුම්පත් කැඳ වූද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උපාධිධාරීන් 60 දහසක් බඳවා ගැනීමටයි රජය තීරණය කළේ. අද දිනේ රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177ක්. ඉන් 38,760ක් කාන්තාවන් වනවා. උපාධිධාරීන් වර්ගීකරණයේදී අභ්‍යන්තර උපාධි ලත් 29,156ක් සහ බාහිර උපාධි ලපින් 20,321 දිනක් පත්වීම් ලැබූ පිරිසට අයත් භික්ෂූන් වහන්සේ දහසකටද පත්වීම් පිරිනැමීමටයි කටයුතු කර ඇත්තේ. පත්වීම් ලාභින් නායකත්ව කුසලතා හා ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කිරීමට කටයුතු කරනවා. සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රියව දායක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වීම් ලාභින්ගෙන් ඉල්ලා සිටියා. අපි සෑම දිස්ත්‍රික්කම ආවරණය වෙලා තියෙනවා මේ බඳවා ගැනීම තුලින්. දැන් අපි මේ දිස්ත්‍රික්ක වැඩි හරියක්ම දුෂ්කර පළාත්වල දිස්ත්‍රික්ක වලින් ආපු තරුණ තරුණියන් ඉන්නවා. ඒ අය ඒ ප්‍රදේශවලම සේවය කරන් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද අපේ දුෂ්කර පළාත්වල අධ්‍යාපනය දිහා බැලුවත් අනිත් රාජකාරිය දිහා බැලුවත් නිලධාරීන්ගේ අඩුවක් තිබෙනවා. අවසානයේදී මේ වැටු ගෙවන්නේ බිම් මට්ටමේ කුඹුරක් කරලා එහෙම නැත්නම් දලු කඩලා එහෙම නැත්නම් දීවරයක් වෙලා නිෂ්පාදනයක් තුලින් රජයට ලැබෙන ආදායම තුලින් තමයි අපි කාගේ වැටු ගෙවන්නේ. නෝ හැම තැනෙකම මතක තියාගන්නට ඕන ඒ නිෂ්පාදනයට උදව් වෙන ආකාරයට තමන්ගේ රාජකාරී කිරීම ඉතාමත්ම වැදගත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැති ඇමතිතුරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර දිවිනපුරා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී පත්වීම් ලාභී උපාධිධාරීන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. වවුනියාව දිස්ත්‍රික්කයේ පත්වීම් ලැබූ උපාධිධාරීන් සංඛ්‍යාව 383ක්. ඔවුන් අද දින සිය රාජකාරී කටයුතු සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තා කළා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උපාධිධාරීන් 259 දෙනෙකු සේවයට බඳවා ගැනීම ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියන් සිදු කෙරුණා. පත්වීම් ලැබූ උපාධිධාරීන් සිය සතුට පළ කළේ මෙලෙසින්. විශේෂයෙන් මම අවුදු එකමාරකට එහා පැත්තේ ඉඳන් විදකයාවෙන් හිටියේ මොන ජනාධිපතිතුමන් මේ උපාධිධාරීන් පිළිබඳව දක්වලා තිබ්බ මේ ආකල්පය ඇත්තෙන්ම සතුටුදායකයි. පක්ෂ පාට ભેදයකින් තොරව රැකියා අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒක ඇත්තටම ප්‍රශංසනීයයි. අපි විශාල කාලයක් බලාගෙන හිටිය රජයේ රැකියාවක් ලබා ගැනීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාටත් වත්මන් රජයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. උපාධිධාරීන් රැකියා ගත කිරීමේදී පක්ෂ ભેදයකින් තොරව රැකියා ලබා දීම සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 2162 දෙනෙකුට රජයේ රැකියා හිමි වුණා. ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදු වුණා. හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුල උපාධිධාරීන් 170 දෙනෙකුට පත්වීම් හිමි වුණා. මහා සංගරුවනේ ආශිර්වාද මැදේ ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 17ක උපාධිධාරීන් 2916 දිනකදී අද රජයේ රැකියා ආරම්භ කළා. ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලුම නිලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන්. අවුරුදු 7ක් වෙනවා මගේ උපාධිය අරගෙන 2013 වර්ෂයේ ගත්තේ. ඇත්තටම සතුටුයි අද මේ අවස්ථාව ලැබිච්ච එක ගැන. අම්බලන්කුඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උපාධිධාරීන් 158 දිනක රාජකාරී කටයුතු ආරම්භ කළා. ගොඩාක් සතුටුයි ඒ වගේම අද ලබාගත් පත්තින් ඉදිරියට ප්‍රයෝජනෙට ගනිමින් රටට වැඩදායි පුරවැසියන් වගේ වැඩදායි පුජ්‍යලයන් වශයෙන් ඉදිරියේ රජය කටයුතු කරන්නට. ඇත්තරම අපේ දෙමාපියන්ගේ අපේ බලාපොරොත්තු අද දින ඉෂ්ට කර දීමට අපිට මේ අවස්ථාව ලබා දුන් අපේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. විසමන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයෙන් එය සම්මත කර ගැනීම ප්‍රමාණවත් බවයි නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. 19 ව්‍යවස්ථා සංශෝධනයේ 2015 වසරේ සිදු වුණා. එම සංශෝධනයත් සමග ඇති වූ ගැටලු නිරාකරණයට මෙන්ම ජනතා හිතවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ අරමුණෙනුයි 20 ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනීමට කටයුතු කෙරෙන්නේ. කෙසේ වුවද 19 ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් ජනපතිගේ දුරකාලය වසර 5කට සීමා කිරීම හා ජනපති දුරේ දැරීම අවස්ථා 2කට පමණක් සීමා කිරීම යන කරුණු නොවිනස්සු පවත්වාගෙන යාමට 20 සංශෝධනය තුලින් පියවර ගන්නා බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මීට පෙර ප්‍රකාශ කර තිබුණා. යනෝසකසුණු 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පද අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ඔහුගේ මතය ප්‍රකාශ කිරීම සඳහා යොමු කරනු ලැබුවා. යනෝ නීතිපති දප්පුල දෙලිවේරා මහතා තම මතය අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කළ බව නීතිපති සම්බන්ධීකාරක රජ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා. අද දින ගරු නීතිපතිතුමා විසින් අධිකරණ අමාත්‍යංශ ලේකම් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ 20 සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82/5 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කිටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. මෙතර 20 ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත කැබිනට් අනුමැතිය සඳහා අද ඉදිරිපත් කෙරුණා. ගැටලු නැති ඉඩම්වලට මාස 3ක් ඇතුළත ඔප්පු ලබා දෙන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවති සාකච්ඡාවට එක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. තමා දිවයින පුරා ගමන් කළ අවස්ථාවේදී ජනතාවකෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් වූයේ ඉඩම් ඔප්පු නොතිබීම බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පරම්පරා ගණනාවක් පදිංචිව සිටියද වගා කටයුතු සිදු කළද ඔප්පු නොමැතිවීමෙන් මෙම ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින බව මෙහිදී කියා සිටියා. ප්‍රශ්නේ විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත්. බදුති ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශවයකට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටලුවක්. එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන්නේයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. අපි හඳුනාගෙන තියෙන මොන විදියකටද අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගමන් කළ යුත්තේ කියන ආකාරය. ඒකෙදී අපි දේශීයට මුල් තැනක් දෙන අතර කෘෂි කර්මාන්තයට දේශීය කර්මාන්තයට ඒ වගේම වැවිලි කර්මාන්තය දියුණු කිරීම පිළිබඳව මේවා මුල් කරගෙන අපේ මේ විඩම් ප්‍රතිපත්තියත් වෙනස් වෙන්නට ඕන. ඒවට සුදුසු ආකාරයට ඉතින් අපේ මේ තියෙන අඩු ලොහුණුකම් අපි හරිගස්සලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් නීති වල පැටලැවිලා ප්‍රමාද කිරීමෙන් ජනතාවටත් අපහසුතාවයක් ඒ වගේම සංවර්ධනයටත් පසුබෑම. LRC ඉඩම් ගැන ගාක් තැන්වල විශාල චෝදනා තියෙන ඒවා හරි විදියට ප්‍රොජෙන්ට් අරගෙන නැහැ. සමහර ඒවා අත්නෝමතික ලෙස මිනිස්සුන්ට ලබා දීලා ඒවයේ කිසිම සංවර්ධනයක් නැහැ. අපි කතා කරන්නේ මේ භුක්ති විඳින ඉඩම් ගැනනේ.
ඉතින් ඒ ඉඩම්වල ඔප්පු ටික දෙන්න ප්‍රශ්නකම වෙලා තියෙන්නේ අපි ජෙනරලයිස් කරනවානේ එක්කෙනෙක්ගේ පුංචි ප්‍රශ්නයකට ලක්ෂයක ප්‍රශ්නයක් කරගන්නවා එහෙම නෙමෙයි අර එක ප්‍රශ්නයක පස්සේ විසඳ දෙහැකි මුලින් අර දෙන්න ඔක්කොටම දුන්නයින් පස්සේ ප්‍රශ්න තියෙනවනම් ඒක විසඳ දෙහැකි දැන් අපි කරන්නේ පොඩි ප්‍රශ්නයක් හින්දා මේක හැමෝට මේක බලපාලා තියෙනවා ඒක කරන්න යන්න එපා ඒකින් හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ විවිධ රජයන් යටතේ ජනාධිපති වරුන් ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළා. එහෙත් පසු කාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම්පත් කිරීමේදී ඔවුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙතයි ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂන් රණසිංහ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. महानुवर प्रदेशे दी अद सिदुवु भूकंपने अतिवीमट हेतु दिन देकक तुल दन मिहकी बव भूविद्याहा पतल कनेम कार्यांशय संधान करनवा अदाल नीलधारीन मे पिलिबंद एम प्रदेशे रेंदे सिटिमीन अखंडवम परीक्षण क्रियात्मक करनवा මයිලපිටිය අනුරගම හානකම පින්නකොල්ල කුණ්ඩසාලේ තෙල්දෙනිය හා තලාතෝ යන ප්‍රදේශවල කිසියම් භූචලනයක් පසුගිය 29 වනදා රාත්‍රියේ සිදු වුණා. ඒ සම්බන්ධයෙන් භූවිද්‍යා කණ්ඩායම් පරීක්ෂණ කරන අතරතුරයි අද පෙරවරු 7:06 ට පමණ දිගන අඹකොටේ ප්‍රදේශයේ සුළු භූකම්පන තත්වයක් වාර්තා වුණේ. මෙම භූකම්පනය පල්ලිකෙල ඇතුළු භූකම්පන මධ්‍යස්ථාන තුනක සටහන් වී තිබෙනවා. තට විතර මේ සද්දයක් ඇහුණා මොනවයි කියලා හිතන අපිට දන්නේ නැහැ. සාමාන්‍ය සද්ද එදා වගේ නැහැ. අත අතයි කාලෙට වගේ සද්ද ඩොංගල සද්දයක් ඇහුණා එච්චරයි. ඩොංගල සද්දයක් ආවා එච්චරයි අපිට ඇහුණා. අපි බය වුණා. එදා නම් ලොකු සද්දයක් ඇහුණා. ලොකු සද්දයක් ඇහිලා මේ පැත්තේ මිනිස්සු ඔක්කොම එළියට පාට බැලලා ලව ඔක්කොම පාට බැලලා. අතයි පාට වගේ අර සද්ද ඇහුණා බුග් ගාලා මොනවද කියලා බාර මේ පොළව ඔක්කොම හැලුණා. ඒක එයි කියලා දන්නේත් නැහැ. අපි බය වුණා හොඳට මං අතගාන නිකි මේ ලොකු සද්දයක් ඇහුණා මේ පැත්තේ එදා තරම්ම තියෙනවා එදා තරම් නෙවෙයි පොඩ්ඩක් හරි භූකම්පනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන භූවිද්‍යාඥ නලින්ද සිල්වා මහතා පල්ලිකැලි ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වපා අපේ උපකරණවල තියෙන තත්ත්වත් එක්ක ඒ වගේ සටහන් සමග සසඳලා බලද්දී පැහැදිලිවම මෙය පෙර කම්පනයක ලක්ෂණ බව අපිට යම් නිගමනයකට එන්න පුළුවන් ඒ පූර්ව නිගමන විතරයි මෙතන ඉදිරිපත් කරන්නේ ස්ථිර නිගමන වලට එන්න අපිට දුරටත් කටයුතු කළ යුතු තියෙනවා මේ මේ කරුණු වලින් අපිට ගම්ම්‍ය වෙන එක කාරණයක් තමයි ඇත්තටම පොළවේ ඇති වෙලා තියෙන මේ තෙරපුම සුළු වශයෙන් එලියට එමක් සිද්ධ වෙලා තියෙනවා මේ 8:33ට වෙච්ච ප්‍රධාන සුළු කම්පණයට ප්‍රථමව ඒකම දැන් මේ தત્ත්වය අපි නිරීක්ෂණය කරමින් සිටියේදී උදේ 7:06ට 7:04 පමණ තාම සුළුෙන් ඇතිවෙච්ච தત્ත්වය ඒ தત્ත්වය ඇත්තටම අර පෙර කම්පන தત્ත්වයට සමානයි කියලා කියනවා නමුත් ඒකෙන් කියන්නේ මේක මේ ඊළඟට සිද්ධ වෙන්න යන ලොකු භූමිකම්පාවක පෙර කම්පනයක් කියන නිගමනයට එන්න අපිට ප්‍රමාණවත් සාක්ෂි නැහැ අපි දැනටමත් ඒ පිළිබඳ කටයුතු කරමින් පවතිනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ භූවිද්‍යා හා පතල් කාර්යංශයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදේත සිල්පා මහතා පෞගිය සෙන්සුරාදා රාත්‍රි 8:31ට පමණ මෙවැනි කම්පනයක් සටහන් ලා තිබ්බා අපේ පල්ලිකැලේ මධ්‍යස්ථානයේ ඒක අපි සටහන් ගත්තා රිචර් ස්කේල් එකේ පරිමාණයේ දෙකකට ආසන්න දෙකට අඩුවෙන් වෙච්ච භූමිකම්පාවක් විදිහට ඒක ඉතාසුළු භූමිකම්පාවක් හැබැයි අද වෙච්ච භූමිකම්පාව ඊටත් වඩා ඉතාමත්ම අඩු ඉතාමත්ම සුළු කම්පන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ මේක තලමායි මාශිත වෙච්ච භූමිකම්පාවන් නිසා මේක මේ ප්‍රාදේශික වෙච්ච ඉතාසුළු කම්පන නිසා කට්ටිය බය වෙතු නැහැ අපි මේ ඔස්සේ පරීක්ෂණ පවත්වලා අපි නිගමනට එන්න ලෑස්ති තව දවස් කොළඹ අපරාධ කොට්ටාශයේ පොලිස් කොස්තාපල් වරේකුගේ සොහිරුකගේ වටුමඩුවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සොයාගත්තා. මේ අතර තොටලඟ කුඩු සඳහා හෙවත් දිනේෂා සඳමාලි නමැති කාන්තාවද මත් කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 23ක් අත්අඩංගුවට ගැනුනේ සපුගස්කන්ද ප්‍රදේශයේදී. කොළඹ අපරාධ කොට්ටාසේ සේවය කරන පොලිස් නිලධාරියෙකුගේ සොහිරාට අයත් වඩුමඩුවකින් මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනුනේ මිගහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි. මත්කුඩු සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළා. ඒ අනුව වඩුමඩුවේ බෆල් දෙකක සංගවා තිබේදී මෙම මත්කුඩු කිලෝ 23 සොයා ගැනුනේ. වඩුමඩුවේ අයිතිකරු වන සැකකරු පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසේ සේවය කරන කොස්තාපල්වරයෙකු වන තම බාල සොහිරා මෙම මත්ද්‍රව්‍ය තමන්ට ලබා දුන් පවයි.
තොටලඟ කුඩු සදාහෙවත් දිනේෂා සඳමාලි නැමැති කාන්තාව වැලිකඩ පොලිසිය මගින් රාජකීය නවකොළනව මාර්ගයේදී අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඇය පදිංචිව සිටි මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 25ක් බැංකු කාඩ්පත් සහ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කිහිපයක් හමුව තිබෙනවා. බේකමු කොට්ටාස පොලිස් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කෙරුණා. එහිදී දලුව කොටුව මත්ද්‍රව්‍ය පොනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේවකැතිවරේක අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 300ක් සහ ජංගම දුරකථන 3ක්ද සමකයි. මෙතර බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් මත්පැන් අලෙවි කළ ස්ථානයක් තලංගම පොලිසිය මගින් වටලා තිබෙනවා. ඒ තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේදී විවිධ ප්‍රමාණයෙන් යුත් තරක්කු බෝතල් 260ක් මෙලෙස අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. කොටහින ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි කාන්තාවක කොටහින පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. උපාය දූතයෙකු යොදා සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් මත්කුඩු සමග රුපියල් 90,000ක මුදලක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 350ක් සහ එම ජාවාරමින් රුපියල් රුපියල් 50,000කට අධික මුදලක් සමග කාන්තාවක මහනුවර රෝහල් පටුමකෙදී අත්අඩංගුවට ගැනුණා. මහනුවර පොලිසියයි වැටලීම සිදු කළේ සැකකාරිය මිනිමෙරුම් චෝදනාවකට බන්දනාකාරගතව සිටියදී මත්කුඩු ජාවාරම්කාරියක සමග ඇති වූ දැන හැදුනුම්කම මත මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී ඇති බවයි හෙළිව තිබෙන්නේ. බස්නාහිර සබරකමුව දකුණ මැදම සහ වයඹ යන පළාත්වල තනින් තන තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. කලුතර අකලවත්ත ප්‍රදේශයේට මිලිමීටර 286කට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ප්‍රදේශ කීපයක් හරහා හමාගිය තද සුළඟින් නිවාස රසකට හානි සිදු වුණා. පවති වියලි කාලගුණ තත්වය නිමාවට පත් කරමින් ඊයේ දිනේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි ඇදහැළුණා. විශේෂයෙන්ම ඒ හේතුවෙන් නායාම නිවේදන කිහිපයක් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කිරීමටත් සිදුව තිබෙනවා. අද සහ හෙට දිනේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනය වෙතයි අප දැන් යොමු වීමට සූදානම් වන්නේ. එම නිවේදනයේහි දැක්වෙන පරිදි දිවයිනේ බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව වගේම දකුණ කියන පළාත්වලට අද දිනේදී තද වැසි ඇතිවිය හැකි. ඒ වගේම ඌව සහ නැගෙනහිර ප්‍රදේශවලටත් අද දිනේදී තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේහි දැක්වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ මුලදිව් සහ වවුනියාව කියන දිස්ත්‍රික්කවලට අද දිනේදී තද වැසි ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් මුලතිව් හා වවුනියාව යන දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඊයේ සිට මේ දක්වා බොහෝ ප්‍රදේශවලට තවමත් අධික වැසි ලැබෙමින් පවතිනවා. ඒ අනුව අගලවත්ත ප්‍රදේශයට මිලිමීටර 286.5ක්, කලුතර කෙසෙල්හේන ප්‍රදේශයට මිලිමීටර 245.5ක් හා හොරණ ප්‍රදේශයට මිලිමීටර 225.5ක් ආදී ලෙස වර්ෂාපතනය ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගාල දිස්ත්‍රික්කයේ වඳුරබ ප්‍රදේශයට මිලිමීටර 210ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාවත් සමග පහත් බිම් රැසක් ජලයෙන් යටවුණා. හොරණ ප්‍රදේශයේ පහත් බිම් රැසක් අධික වර්ෂාව හමුවේ ජලයෙන් යටවුණා. නිවාස කිහිපයක ජලයේ පිරිතිබීම හේතුවෙන් ඒවායේහි පදිංචිකරුවන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි. අධික වර්ෂාවත් සමග වෙයන්කොඩ ප්‍රදේශයේ නිවාස හා මහාමාර්ග කිහිපයක් ජලයෙන් යටවුණා. දියල්ල ඔය පිටාර කෙලීම හේතුවෙන් මෙසේ නිවාස ජලයෙන් යටව පවතිනවා. වර්ෂාවත් සමග ගාල්ල කලුතර රත්නපුර කෑගල්ල යන දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශාශ්‍රිතව ජීවත් වන ජනතාව නාය යෑම් පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙනවා. පුත්තලම දලුව නිර්මලපුර ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟකින් නිවාස 12කට පමණ හානි සිදු වුණා. අලුයම 2:30ට පමණ හමාගිය මෙම සුළඟෙන් නිවාස 3කට පූර්ණ හානි සිදුව තිබෙනවා. උතුරු ප්‍රදේශයටද මේ වන විට අධික වැසි ලැබෙමින් පවතින අතර මොලතුව ප්‍රදේශයේ මුහුද ඉතා රළු ස්වභාවයක් ගෙන තිබෙනවා. යනු අද දිනේ මුලතිවෙහි බොහෝ දෙහිවරයන් මුහුදු යාමින් වැළකී සිටියා. ගල්ල පොද්දල ප්‍රදේශයේ නිවසක් මතට අඩි 20ක් පමණ උස කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක තුවාල ලැබුවා. සිය මව සමග නිදාගෙන සිටියේදී ඇය මෙමාන තුරට ලක්ව තිබෙන්නේ. කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කලපු ආශිත වෙරළ තීරයේ සිදු කරන ලද කඩලාන විනාශයක් පිළිබඳව ITN හෙලිදරව්වට වාර්තා වුණා.
ඉස්සන් කොටු බැඳීම සඳහා මෙම පරිසර කලාපය විනාශ කර ඇති බවටයි චෝදනා එල්ල වෙන්නේ. කෙසේ වෙතත් මෙම කඩොලාන විනාශ කිරීමේ සිද්ධියට කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සම්බන්ධ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පල්ලිවාසතුරේ වෙරළ තීරය තුලයි මෙම කඩුලාන විනාශය සිදු වී තිබෙන්නේ. ඉස්සන් කොටු නවීකරණය කිරීම සඳහා කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අදාළ පුද්ගලින් අවසර ලබාගෙන ඇති අතර එම අවසරය යොදා ගනිමින් අලුතෙන් ඉස්සන් කොටු ඉදිකිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. එම ක්‍රියාදාමයේදී වෙරළ තීරයේ පිහිටි කඩුලාන කලාපය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. දවන්ත කඩලාන සහකයක් තමයි මේ ඩෝසර් දාලා තල්ලු කරලා තියෙන්නේ මේ කොටෙත් මේ මේ ගස් 30ම ඒ වගේම මේකේ මිට වඩා තිබෙන තී මේවා අස් කරලා තියෙනවා ගොඩක් දුරට වගේ. මෙම කටයුතු සඳහා ඔවුන් බැකෝ යන්ත්‍ර යොදාගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ මායිම් කණුපවා කලවා ඉවත් කිරීමට මෙම පුද්ගලින් කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ චෝදනාවට ලක්ව සිටින කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාකින් කරුණු විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන් මෙහිදී කිසිදු වරදක් සිදු කර නොමැති බවයි. මීට අමතරව ජල ජීවී වගා අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ වාරිමාර්ග හෝ වන ජීවී යන කිසිදු ආයතනයක අවසරයකින් තොරව කලපුවේ සිට දිවෙන ස්වාභාවික ඇලමාර්ගයක් බැකෝ යන්ත්‍ර යොදා කැපීම හේතුවෙන් ඒ දෙපස තිබූ කඩුලාන පරිසරයද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි කඩුලාන විනාශයක් පිළිබඳව තමාට නිරීක්ෂණය වී නොමැති බවයි. ඔහු එසේ සඳහන් කළද මෙම දර්ශනවලින් මනාව පැහැදිලි වන්නේ ප්‍රදේශීය තුල තිබූ කඩුලාන මෙන්ම අනෙකුත් ශාකද කපා විනාශ කර දමා ඒවා සංගවා දෙමීමට මෙම පුද්ගලින් දරා ඇති උත්සාහය පිළිබඳවයි. වග කිව යුතු රාජ්‍ය නිලධාරීන් රැසකගේ ඇස් වසා තමා සිදු කරන ලද මෙම පාරිසරික විනාශය සම්බන්ධයෙන් වග කිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු කාලයයි මේ. ප්‍රාදේශීය සභාපතිවරයා තමන්ගේ නිල බලය ඒ වගේම ඒ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් කඩුලාන විනාශයක් සිද්ධ කරලා තිබෙනවා. පරිසර පද්ධතියට හානි වෙන විදිහට වැඩ කරලා තිබෙනවා. ඒ නිසා වගකීම්ත්තන්ගේ ඇස්සැරිලා මේ පිළිබඳව රාජකාරී සිද්ධ වෙලා පුරවැසියා හැම දිනාටම බලය තියෙන කෙනාටයි බලය නැති කෙනාටයි වෙනසක් නැහැ. කාටත් පොදු නීතියක් තියෙන්නේ කියන එක මේ වර්තමාන කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රජයට තේවත් දකින්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදයේ විසඳීම සඳහා පක්ෂ නායකත්වයේ රුවන් විජේවර්ධන මහතාට පැවරිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් කියා සිටින්නේ පක්ෂයේ නායකත්වයේ කරු ජයසූරි මහතාට පැවරිය යුතු බවයි. මේ අනුව පක්ෂ නායකත්ව අර්බුදය තවමත් අවසන් වෙන්නේ නැහැ. දැන් කිප දෙනෙක්ම නායකයා හැටියට ඉදිරිපත් වෙලා තිනවා. ඒ අතරින් අපි විශ්වාස කරනවා රුවන් විජේවර්ධන මැතිතුමා නායකත්වයට පත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එතුමා නායකත්වයට පත් වුණොත් අපිට පුළුවන් අලුත් ජවයකින් එක්සත් ජාතිපක්ෂයේ නගා සිටුවීමේ කටයුතු ආරම්භ කරන්න. වරුදු 70 80 අය තමයි නායකයෝ වෙන්නේ. අඩුම තරමේ 50 60 අතර අයවත් නායකත්වයට පත් වෙනවා නම් ඒගොල්ලන්ට තව වරුදු 10ක් 15ක් හිතන්න පුළුවන් රටගෙන. අලුත් දේශපාලන ව්‍යාපාරිකින් තරම් කරමු කියලා යෝජනා කරපු එක කුට්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලා අවසානයේදී ඒකට කකුල් මාට්ටු දැම්මේ රනිල් වික්‍රමසිංහ මහතා සහ අද ඔය තනි වෙලා ඉන්න කණ්ඩායම. ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඉතින් කරු ජයසූරි මහතාගේ නමත් කියවෙනවා ඔය ඇස්සේ. එතුමාට දෙන්න පක්ෂ නායකයා හා අනිත් කණ්ඩායම් මම දැක්කා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඔහුට විරුද්ධව අවලාද නැගෙනවා. කරු ජයසූරි මැතිතුමා නම් මැදිහත් නායකෙක්. ඔහුට යම් ජන ප්‍රසාදයක් තිබෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තිබෙන්නේ ඔහුට නායකත්වය දෙන්න පක්ෂ නායකයා සහ කණ්ඩායමක් සූදානම් වෙන්නේ නැහැ. ඔය උද්දච්චකම හැම නායකයෙක්ම ඉවත් කරගත්තේ නැත්තම් අර ඡන්ද දුන්නොත් 250,000ක් ජනතාව අපහසුතාවයට දුෂ්කරතාවයට පත් වෙනවා. මම නම් කවදාකවත් හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලා අස්වැලා වෙන කෙනෙකුට නායකත්වයේ බාර ගන්න ඉඩ දෙයි කියලා. මගේ පෞද්ගලික මතය නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව අවුරුදු 26කටවත් යන්නේ නැහැ. එතුමා තමයි නායකයා, එතුමා තමයි මෙසරි ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නේ. ලියාගෙන.
දැන් තව සතියක් දෙකක් යනකම් ඕක ඇදලා ඉවල ඇතුලේ කට්ටියව රණ්ඩු කරවයි හොරෙන් එන්න කියලා වජිරට කියනවා ආ තමයි මේක බාර ගන්න උනේ කියලා රවීට හොරෙන් එන්න කියලා දිනවා ඔයා තමයි බාර ගන්න උනේ කියලා දයාට එන්න කියලා කියනවා ආ තමයි බාර ගන්න උනේ කියලා නවිනට එන්න කියලා කියනවා ඔයා තමයි කියලා ඊට පස්සේ අකිලට කියනවා ආ තමයි ඊට පස්සේ ඒගොල්ලන් කට්ටිය කොට වෙනවා මෙයා හිනාවි බලාගෙන ඉන්නවා ඊට පස්සේ ආ ඔක්කොම රණ්ඩුනේ නේ එහෙනම් ඉතින් මම්ම ඉන්නම් කියලා එයා ඉන්නවා ඉන්න ගමන් කියනවා ජාතික ලැයිස්තුවත් ඕකම කරනවා කරලා තව සතියක් දෙකක් යනකොට එයා පාර්ලිමේන්තුත් එනවා මෙතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වය අහිමි කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දිනකු සම්බන්ධයෙන් ලබන දහවනදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියෝජනාධිකරණය දැනුම් දුන්නා. දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන්ට මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. මෙනතන්ලබුණු විශේෂ ප්‍රවෘත්තියක් විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය හිමි වුණා. අද පසුරුවේ කැබිනට් මණ්ඩලයට පනත් කෙටුම් පත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා. අපි සෝදානම් යලිත් ඒ ප්‍රවෘත්තිය දෙසට අවධානය යොමු කරන්නට විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද පසුරුවේ කැබිනට් මණ්ඩලයට පනත් කෙටුම් පත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළා. අපගේ මේලඟ පත් විකාශ රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.